එනිසා නිරේතුරුව දැන් බලන්න මං දස අකුසල් වලින් දැන් මේ කියන්නේ මොකද්ද ප්‍රාණඝාතයට අදාළ කාරණේ ප්‍රාණඝාතයට අදාළ කාරණේ මුල්ම බලවත්ම අකුසලේ මොකද්ද බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම ඒතර බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම කියන කාරණේ මේ මොහොතේ ධර්ම විනයට හිංසා කිරීම සාසුන් වහන්සේ ධර්ම විනය නිසා ධර්ම විනයට හිංසා කරන්නා වූ ධර්ම විනයට වැරදි අර්ථකථන දෙන්නා වූ ධර්ම විනය විවේචනය කරන්නා වූ මේ සෑම කෙනෙක්ම ජීවමාන සාසුන් වහන්සේට හිංසා කිරීමේ අකුසලයේ ජීවිතයට එකතු කරගන්නවා එතකොට බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමට පස්සේ ඊළඟ හිංසාව කාටද බලවත්ම හිංසාව රහතන් වහන්සේට කරන්නා වූ හිංසාව එතකොට රහතන් වහන්සේට කරන්නා වූ හිංසා විදි රහතන් වහන්සේ ඝාතනයට ලක් වෙන්න පුළුවන් රහතන් වහන්සේ ඝාතනය කිරීම තරින් මිදිලා මේ ලෝකේ ඝාතනය කිරීම කියන අකුසලයේ ඝාතනයට ලක්වීම කියන අකුසලයෙන් මිදිලා ඉන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි රහතන් වහන්සේ කෙනෙක් ඝාතනයට ලක් වෙන්න පුළුවන් ඒ ඝාතනයට ලක් කරන මොහොතේම ඒ ඝාතනයට ලක් කරපු පුද්ගලයා ආනන්තරීය පාප කර්මයට අදාළ අවීචි මහා නිරේට අදාළ අකුසල සිද්ධ කරගන්නවා ඉන්මහා රහතන් වහන්සේට හිංසා කරන මොහොතක් පාසා අපි මේ ලෝකේ දෙවෙනි බලවත්ම සත්ව හිංසාවට අදාළ අකුසල කරගන්නවා දෙවෙනි බලවත්ම සත්ව හිංසාවට අදාළ අකුසල නමුත් මෙතනදී දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද අපිට රහතන් වහන්සේ කවුද කියලා හොයාගන්න බැහැ තේරෙනවද මෙතෙන්දී රහතන් වහන්සේ කවුද රහතන් වහන්සේ නොවැන්නේ කවුද කියලා අපිට හොයාගන්න බෑ. ඒක හොයාගන්න කවදා හරි අපිට පුළුවන්කම ලැබෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ජීවමානව ඉන්නවා නම් පමණයි. එහෙමනම් පින්වත් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ උතුම් වෙසක් සමයේදී නිරේතුරුවම මේ රටේ ඉන්න සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම රහතන් වහන්සේ නමක් කියන අර්ථය තුල ඉඳන් කටයුතු කරන්න. මොකද අපි දන්නේ පන්සලක ඉන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් ආරණ්‍යක ඉන්න පුළුවන් කැලේක ඉන්න පුළුවන් එහෙම නැහැ කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ජනතා දක්ෂ වෙන්න ඕනේ රහතන් වහන්සේගේ ඝාතනය රහතන් වහන්සේට කරන හිංසාව මේ ලෝක ධාතුවේ තියෙන බලවත්ම දෙවෙනි සත්ව හිංසාවයි ඝාතනයයි ඒ නිසා නිරේතුරුවම සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම රහතන් වහන්සේ නමක් කියන අර්ථය තුල ඉඳලා උන්වහන්සේලාට කායික මානසික හිංසාවන් කිරීමෙන් වැළකෙන්න තේරෙනවද එතකොට නිරේතුරුවම රහතන් වහන්සේට කරන හිංසාව සහ රහතන් වහන්සේ ඝාතනය තමයි දෙවෙනි බලවත්ම සත්ව හිංසාව බවට පත් වෙන්නේ. රහතන් වහන්සේට හිංසා කිරීමෙන් පස්සේ ඊළඟට පත් වෙන්නේ නෝනා අනාගාමී සකෘදාගාමී සෝවාන් ඵලයට පත් වෙලා ඉන්න ස්වාමින් වහන්සේලාට කරන්නා වූ ඝාතනයන් සහ හිංසනයන්. තේරෙනවද සත්ව හිංසාවට ඒවා අදාළයි. එතකොට නිරේතුරුව ඔය කාරණේදිත් මට කියන්න තියෙන්නේ අපි කොයි ස්වාමින් වහන්සේ අනාගාමී ඵලයට පත් වෙලාද සකෘදාගාමී ඵලයට පත් වෙලාද සෝවාන් ඵලයට පත් වෙලාද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම මේ අනාගාමී සකෘදාගාමී සෝවාන් ඵලයට පත් වුණා වූ භික්ෂූන් වහන්සේලා හැටියට හිතමින් මුළු සංඝ රත්නය සමගම නොනා අපි නිරේතුරුවම හිංසා කිරීමෙන් කායිකව මානසිකව පීඩාවටපත් නොකිරීමෙන් කටයුතු කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි බලමු සාමාන්‍යයෙන් කෙටියෙන්ම යමක් කියනවා නම් ස්වාමින් වහන්සේ කෙනෙක් බස් එකකට නගිනවා. බස් එකකට නැගලා අපි ඒක දැකලා අහක බලාගෙන ඉන්නවා නම් නෝනා සමහර විට ඒ ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයට පත් වෙච්ච ස්වාමින් වහන්සේ නමක් නම් සෝවාන් ඵලයට පත් වුණා වූ ස්වාමින් වහන්සේව මානසික හිංසනයට ලක් කිරීමේ අකුසලයක් කරගන්න. බලන්න මේ පුංචි තැනකදී. දැන් මට මතකයි මම එක්තරා අවස්ථාවක බිබිලි ප්‍රදේශයට වඩින්න මං රෑ 10 මාරේ බස් එකේ නගින්න ඉන්නවා. පිටකොටුව බස් නැවතුනේ. දැන් රෑ 10 බස් එක හොඳටම සෙනක වෙන්නකලා ඉන්නේ. 10 නැත්තම් 10 මාර රෑ 12ට ඊළඟ බස් එක තියෙන්නේ. ඉතින් මම බස් ස්ටෑන්ඩ් එක ළඟට ගියාම මට තේරුණා සෙනක නැගලා තින්නේ කියලා. නමුත් අර මුල් සීට් එක සංගයා උදෙසායි තින්නේ. නමුත් මගේ පුරුද්දක් තමයි කවදා හරි සීට් එකේ කවුරු ඉන්නවනම් මම බස් එකට නගින්නේ නැහැ. මොකද මම දැකලා තිනවා ගොඩක් අය අකුසල් සිද්ධ කරගෙන. මොකද ඒගොල්ලෝ කැමැත්තෙන් නෙමෙයි සීට් එක දෙන්නේ. මුගක් අය දුර ගමන් නැති කැමැත්තෙන් දෙන්නේ නැහැ. ඒතකොට එයා අකමැති වෙන මොහොතේම එයා රැස් කරගන්න අකුසලේ මම දන්නවා. ඒ නිසා ඔහු කෙරේ අනුපංකාවෙන් මම කවදාකවත් කොච්චර බස් නැති වුණත් මම සීට් එකේ ඉඳගෙන ඉන්නවනම් බස් එකට නගින්නේ නැහැ. තේරෙනවද? මොකද අත්දැකීම නිසා. නමුත් දැන් මම 10 මාරේ බස් එකේ දැන් නගින්න බෑ සෙනග ඉන්න නිසා මම බස් ස්ටෑන්ඩ් එකේ පැත්තකට ලා හිටගෙන හිටියා. හිටගෙන ඉන්නකොට එතන හිටියේ අර මහත්තයා ඉන්නවනේ. වේලා සටන් මහත්තයා. ඒ කට්ටිය දැකලා මගෙන් ඇවිල්ලා ඔබ වහන්සේ ඇයි මෙතන හිටගෙන ඉන්නේ? මං කව මහත්තයා මම බිබිල බස් එකේ නගින්න ආවේ බස් එකේ සෙනග ඒ නිසා මම 12 බස් එක යනකම් මෙතන ඉන්නවා කියලා. ඒ වෙලාවේ ඒ මහත්තයා කියනවා නෑ නෑ ස්වාමීන් වහන්සේනේ ස්වාමීන් වහන්සේනේ ඔබ වහන්සේට සීට් එක තියෙනවා. එන්න එන්න කියලා මාව එක්කගෙන ගියා බස් එකට නැග්ගුවා. ඉතින් එන්න එන්න කියද්දි නෝන මට නොයා බෑනේ. එතකොට එයා සැකේ හිතනවානේ මම මොකද මේ බස් නැවතුමේ ඉන්නේ කියලා නේද එන්න කියද්දි නගිද්දි මම හොඳයි මහත්තයෝ කියලා ඒගොල්ලොත් එක බස් එක නැගිලා ඒ මහත්තයා මාව සීට් එක ළඟට එක්කන් ගිහලා ඒ මහත්තයා බැහැලා ගියා
ඒ මහත්තයා බස් එකේ සීට් එකේ හිටු මහත්තයා නැගිටින්නේ නැහැ. අර වේලා සටහන් මහත්තුරුත් මාව අතෙන් ටිකක් ගිහලා ඒගොල්ලෝ බැහැලා ගියා. මොකද ඒගොල්ලෝ ඊතුවරය දෙයි කියලා. නමුත් දැන් මම හිටන් ඉන්නවා ඉන්නකොට මම ඉතින් බැහැලා එන්න ආවා. එන්නකොටම දග්ගාලා කොන්දොස්තර මහත්තයා දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා අර මහත්තයාට කිව්වා නැගිටින්න මේ සීට් එක ස්වාමීන් වහන්සේලාට තියෙන එක. එයා බෑ කිව්වා. එයා කිව්වා මට බිබිලෙට යන්න තියෙනවා මම වාඩුණා මේ රෑ මට හිටගෙන බෑ කිව්වහම කොන්දොස්තර මහත්තයා ටිකට් පොත තිබ්බර එන්ජින් එක උඩ. කියලා මේ මහත්තයා නැගිට මංගෝ එපා එපා මහත්තයා මම බහිනවා කියලා බහිද්දි කොහොමද අර මහත්තයා දැනගත්ත දැන් ඉතින් මේ මහත්තයා උගක් පිරිස අතර දුර්වල වුණානේ මේ මහත්තයාට අග්ගල් නැගිටලා මට සීට් එක දුන්නා දීලා කොහමරි මයිංගනේ හරියට යද්දි අර මහත්තයා කොන්දොස්තර මහත්තයට බැන්නා එතකොට බලන්න දැන් අපි දන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ අපි කිව්ව කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් නැග්ගා උන්වහන්සේ සකෘදාගාමී කෙනෙක් අනාගාමී කෙනෙක් සෝවාන් කෙනෙක් එනම් බලන්න කොයිසම් මානසික හිංසනයක් කරන්නේ නැද්ද කියලා හිංසනයට අදාළ අකුසලෙ සිද්ධ වෙනවාද කියලා බලන්නකෝ ඒ වගේ එවැනි පුංචි ක්‍රියාවලියක උනත් බලවත් අකුසලයක් අපිට සිද්ධ වෙන්න පුළුවන් නේද අපි දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මොන ආකාරයේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ද කියලා මොකද උන්වහන්සේට අයිතියක් නැතන දිනවනේ පූජ්‍ය පක්ෂයට වෙන් කර ඇත කියලා නේද එතකොට එවැනි පුංචි තැනකදී අපිට ලොකු දෙයක් වෙන්න පුළුවන් ඒ වගේ දැන් ඔය අපේ රටේ තියෙන ඔය උද්ඝෝෂණ පෙළපාලි ව්‍යාපා ඕවා නිසා අප්‍රමාණ හිංසාවට පත් වෙනවා ස්වාමීන් වහන්සේලා නේද අපි දන්නේ සමහර විට ඒ ස්වාමීන් වහන්සේලා අතර දැන් සෝවාන් ඵලයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් කවදාකවත් පෙළපාලි යන්නේ නැහැ. නමුත් උන්වහන්සේලාත් ධර්මයක් ආරක්ෂා කරනවානේ සීලයක් ආරක්ෂා කරනවානේ. ඒතට ඒ වාට අදාළව නොනා බලවත් වූ අකුසල් සිද්ධ වෙනවා. එනිසා මොනම ශේෂ්ත්‍රයකදී සමාජයේදී නිරතුරුවම ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ සංඝයා කියන කෙනා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන හතර තැනට දාලා කටයුතු කරන්න. එහෙම නොකරන තාක්කල් බලවත් වූ සංඝයා කෙරෙහි මේ සහතන් වහන්සේට කරන්නා වූ හිංසනය කියන කාරණය එහෙම නැත්නම් අර සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන්ට ස්වාමින් වහන්සේලාට කරන්නා වූ හිංසනයට අදාළව බලවත් අකුසල් සිද්ධ වෙනවා. ඒතොර එනම් පළවෙනි සත්ව හිංසා අකුසලයේ කවුද බුදුරජාණන් වහන්සේට කරන හිංසා කිරීම. නමුත් ඒක මේ මොහොතේත් වෙන්න පුළුවන් ඈ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ධර්මයේ ආරෂ්ඨාංගික මාර්ගයේ අතුරුදහන් වෙන මොහොත දක්වා ජීවමාන සාස්තුන් වහන්සේට කරන හිංසාවට අදාළ අකුසල් මිනිස්යාට සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඔවා ගැන හිතන්නේවත් නැහැ. රහතන් වහන්සේලා ආද නැහැ. කියලා හිතනවා හිතලා එතනින් රහතන් වහන්සේලාටත් හිංසනය සහ සාතන් වහන්සේ ඝාතනයත් වර්තමානයේ සිද්ධ වෙන්න පුළුවන්. සෝවාන් සකෘදාගාමි අනාගාමි ස්වාමීන් වහන්සේලා සමාජයේ ඉන්නවා. එනිසා උන්වහන්සේලාට හිංසා වෙන මොහොතක් පාසා එතනදී බලවත් වූ අකුසල් කරන්න පුළුවන්. තේරෙනවද? දැන් ඒතොර ඔය තුන්වෙනි අකුසලය. හතරවෙනි බලවත් හිංසනය තමයි අම්මා තාත්තාට කරන්නා වූ හිංසනය සහ ඝාතනය. ඒකත් පළවෙනි සිල්පදයට අයිති වෙන්නේ. අම්මා තාත්තාට කරන්නා වූ හිංසනය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රහතන් වහන්සේ කෙනෙක් මැරීමත් අම්මා තාත්තා කෙනෙක් මැරීමත් දෙකම ආනන්තරී පාප කර්මයක් කියලා. තේන්නාද? එතකොට අම්මා තාත්තා මරණවායි කියන කාරණය තුළ අපිට ආනන්තරී පාප කර්මයේ තරම් බලවත් වූ පාප කර්මයක් මේ මොහොතේ සිද්ධ වෙන්න පුළුවන්. තේන බලවත් වූ පාප කර්මයක් අපිට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම අපි අම්මා තාත්තාත් එක්ක කටයුතු කරද්දී නිරේතුරුවම මේ කාරණා දකිමින් තමයි අම්මා තාත්තලාත් එක්ක කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ අම්මා තාත්තා ඝාතනය ආනන්තරීය පාප කර්මයක් නම් අම්මා තාත්තාට හිංසා කිරීම කියන දේ නිරයගාමි අකුසලයක් කියන කාරණේ දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයායි කියලා. මහා බ්‍රහ්මයාට සම කරලායි බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාව කියන්නේ. මොකද මහා බ්‍රහ්මයා මේ ලෝකේ දකින්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් අම්මා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා දකින්නෙත් මේ සතර බ්‍රහ්ම විහරණ වලින් තමයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා කියන අර්ථය අපේ ගෙදෙට්ට ගෙනත් දීලා තියෙනවා. මහා බ්‍රහ්මයා දකින්න අපි බ්‍රහ්මතලයකට යන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව මහා බ්‍රහ්මයා කියන අර්ථය දරුවන්ගේ දෙපා ළඟට ගෙනල්ලා දීලා තියෙනවා. ඒකට දරුවන්ගේ දෙපා ළඟට මහා බ්‍රහ්මයා කියන අර්ථය ගෙනල්ලා දීලා තියෙන්නේ කුමක් නිසාද? දරුවන්ට පින් කරගන්න. දරුවන්ට පින් කරගන්නයි මහා බ්‍රහ්මයා කියන අර්ථය බුදුරජාණන් වහන්සේ දරුවන්ගේ දෙපා ළඟට ගෙදෙට්ට ගෙනත් දීලා තියෙන අම්මා තාත්තා තුලින්. ඒ නිසා දරුවන් දක්ෂ වෙන්න ඕනේ අම්මා තාත්තා උපයෝගී කරගෙන මහා බ්‍රහ්මයාට කරන්නා වූ උපස්ථාන තුලින් රැස් වෙන්නා වූ කුසලයේ අම්මා තාත්තා තුලින් රැස් කරගන්න. තේරෙනවද? එහෙම නැතුව අම්මා තාත්තා සමග ගැටෙන දිශාවට යන මොහොතක් පාසා අම්මා තාත්තලාට විසිරෙන සිතක් ඇති කර දෙන්නා වූ මොහොතක් පාසා අපි අම්මා තාත්තාට කරන්නා වූ මානසික හිංසනයට අදාළ බලවත් අකුසල් අපි සිද්ධ කරගන්නවා. දුර අම්මා තාත්තා ඝාතනය ආනන්තරීය පාප කර්මයක් නම් අම්මා තාත්තා හිංසනයත් නිරේතුරුව නිරේගාමි අකුසලයක් කියන කාරණේ අපි දැනගන්නවා. කාරණේ දැනගෙන නිරේතුරුවම
අම්මා තාත්තාගේ හිත රිද්දන්න නැතුව කායිකව මානසිකව පීඩාවටපත් නොකර කටයුතු කරන මොහොතක් පාසා නිරයතුරුම අපිට මේ බලවත් අකුසලෙන් වැළකෙන්න පුළුවන්. ඉනොත් ඔබට මෙතනින් අපි යන්න ඕනේ මොකද පටිච්ච සමුප්පන්නව ආපු ගමනේදී මේ ලෝකේ ඉන්න සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම සංසාරේ මට අම්මා තාත්තා වෙලා තියෙනවා. මේ මොහොතේ ඔබේ අම්මා එක්කෙනෙක් තාත්තා එක්කෙනෙක් කියන කාරණේ ඇත්ත. නමුත් සංසාරයේ ඔබ මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබට මේ ලෝකේ ඉන්න සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම අම්මා තාත්තා වෙලා තියෙනවා. ඒ අතීත සාංශාරික පටිච්ච සමුප්පන්න ඥාතිත්වය මතු කරගනිමින් අපි දක්ෂ වෙන්න ඕනේ ඔබේ අම්මාට ඔබේ තාත්තාට ගරු කරනවා සලකනවා ආදරය කරනවා වගේම සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම මගේ පටිච්ච සමුප්පන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන තැන ඉඳන් සමාජයට ගරු කරන තැන ඔබ ඇති කරගත්තොත් ඒ අතිකර ගැනීම ඔබේ යහපත උදෙසාම හේතු වෙනවා. එහෙනම් දැන් පළවෙනි හිංසාව බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම, දෙවෙනි හිංසාව රහතන් වහන්සේ ඝාතනය කිරීම සහ රහතන් වහන්සේට කායික මානසික හිංසා කිරීම, තුන්වෙනි සත්ව හිංසාව වෙන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ස්වාමින් වහන්සේලාව ඝාතනය සහ හිංසා කිරීම, හතරවෙනි බලවත් හිංසනය වෙන්නේ අම්මා තාත්තාව ඝාතනය කිරීම සහ හිංසනය කියන කාරණා. තේරෙනවද? ඉන් පස්සේ තමයි නෝනා මේ මනුෂ්‍යයින් ආශ්‍රිතව තියනා වූ ගුණාත්මකයට කරන්නා වූ හිංසනය. තේන්නාද? ගුණාත්මකයට කරන්නා වූ හිංසනය. එතෙන්දී ගුණාත්මක කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි. සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සකෘදාගාමි අනාගාමි. තේන්නාද? දැන් අනාගාමි ගිහිපින්ගත උඩ කරන්නා වූ හිංසනයට වඩා අම්මා තාත්තාට කරන්නා වූ හිංසනය බලවත්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අනාගාමි ගිහිපින්ගතුන්ලාට කරන හිංසනයට වඩා අම්මා තාත්තාට කරන හිංසනය බලවත් දරුවෙක්. හොඳේ? මොකද බුදුරයන් වහන්සේ අනාගාමී පින්වතා ඝාතනය ආනන්තරී පාප කර්මයක් කියලා පනවන්නේ නැහැ. තේන්නාද? අනාගාමී පින්වතෙක් ගිහි පින්වතෙක් ඝාතනය කිරීම ආනන්තරී පාප කර්මයක් කියලා බුදුරයන් වහන්සේ පනවන්නේ නැහැ. නමුත් අම්මා තාත්තා ඝාතනය ආනන්තරී පාප කර්මයක් කියලා පනවනවා. එහෙනම් අම්මා තාත්තාට හිංසා කිරීම අනාගාමී ගිහි පින්වතෙකුට හිංසා කිරීමට වඩා බලවත් අකුසලයක්. ඒතොර එහෙනම් අම්මා තාත්තාට හිංසා කිරීමෙන් පසුව තියෙන බලවත්ම සත්ව හිංසනය සහ සත්ව ඝාතනය තමයි ගිහි පින්වතුල්ලා අතර ඉන්න අනාගාමී සකෘදාගාමී මේ සෝවාන් සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන් මරා දැමීම සහ හිංසනය කිරීම බලවත් අකුසලයක් බවට පත් වෙනවා. එතෙන්දී අපි දන්නේ නැහැ සමාජය තුළ ජීවත් වෙන කෙනා සද්ධානුසාරීද ධම්මානුසාරීද සෝවාන් ඵලයට පත් වෙලාද කියලා අපි කියන්න දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඔබේ ස්වභාවය මොකද්ද මේ මහත්යාගේ ස්වභාවය මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ අපි පන්සලකට ගියත් ආරණ්‍යකට ගියත් වන්දනාවකට ගියත් පින්කමකට ගියත් එතන සුදෝසුදු ඇඳුම් වැඳගෙන දසදහස් ගණන් සමහර විට ඉන්නවා. නමුත් මේ ඉන්න කෙනාගෙන් කවුරු සෝවාන් වෙලාද කවුරු සද්ධානුසාරීද ධම්මානුසාරීද කියන අපි දන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ සෑම කෙනෙක්ම අපි දක්ෂණං මේ සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ තැන දකිමින් මේ සෑම කෙනෙක් තුළම මේ උතුම් ධර්මතාවයන් අවබෝධයන් තියෙනවායි කියලා දැකමින් අපි ඒ අයට හිංසා පීඩා නොකර ඒ අයව කායික මානසිකව පීඩාවටපත් නොකරන මොහොතක් පාසා අපි අර බලවත් අකුසලෙන් වැළකෙනවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්නා වූ හිංසනය, දෙවනුව රහතන් වහන්සේ ඝාතනය සහ හිංසනය, තුන්වෙනුව අම්මා තාත්තා ඝාතනය සහ හිංසනය, ඊට පස්සේ ගිහි පින්වතුන්ලාගේ තියෙනා වූ මේ අවබෝධාත්මක තත්ත්වය මත කරන්නා වූ හිංසනය. ඊනුත් පස්සේ තමයි නෝනා ඔය පු탁ජන ඒ කණ්ඩායමට කරන්නා වූ හිංසනය. තේරෙනවද? එතනින් දැන් බලන්න සත්ව හිංසනය කියන කාරණේ කොච්චරනම් පල්ලෙහාට ගලාගෙන ආවද කියලා උඩින්න්නේ බුදුරයන් වහන්සේගෙන් ඉඳලා. ඒතොර දැන් මේ මනුස්ස හිංසනයෙන් පස්සේ බලමත්ම සත්ව හිංසනය බවට පත් වෙන්නේ නෝනා දෙවියන් උදෙසා කරන්නා වූ හිංසනය. දෙවියන් උදෙසා කරන්නා වූ හිංසනය. ඒතොර දෙවියන් උදෙසා කරන්නා වූ හිංසනයන්දී අපිට කවදාක්වත් ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න දෙවියන් උදෙසා හිංසාවක් අපෙන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දෙවියන් උදෙසා කරන්නා වූ හිංසනයෙන්දී අපිට අපි හුඟාක් වෙලාවට පන්සල් ආශ්‍රිතව එහෙම නැත්නම් පූජා භූමිය ආශ්‍රිතව අපි කරන අපවිත්‍රතාවයන් මත දෙවියන් හිංසාවටපත් වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි යම් පූජා භූමියකට බුද්ධ වන්දනා භූමියකට ගිහිල්ලා අපි ඒ බුද්ධ වන්දනා භූමිය කෙලසනවා නම් අනවශ්‍ය විදියට හැසිරෙනවා නම් ඒ හැසිරීම දැකලා සමහර විට ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න දෙවියන් පවා මානසික පීඩාවටපත් වෙන්න පුළුවන්. එවැනි පූජා භූමියල සමහරලාට අපි දන්නවා සමහර අය සින්දු කියන අවස්ථාවක් තියෙනවා, නටන අවස්ථාවක් තියෙනවා, අසංවර විදියට ඇඳුම් වැඳගෙන හැසිරෙන අවස්ථාවක් තියෙනවා. මෙවැනි දේවල් දිව්‍ය චක්කු වලින් දැකලා අර ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න දෙවියන් පවා මානසික හිංසනයට පත් කළා වෙන්න පුළුවන්. සමහර පූජා භූමියල වර්තමානයේ සමහර තරුණ තරුණියන් ආදරේ නාමයෙන් වැරදි ආකාරයෙන් හැසිරෙන අවස්ථා ඕන තරම් තියෙනවා. කිසිම හැඟීමක් තේරුමක් දැනීමක් නැහැ. ඉතාමත් වැරදි ආකාරයෙන් අනිත් මිනිස්සුන්ගේ හිත විසිරෙන ආකාරයෙන් අනිත් පින්වතුන්ලාගේ පංච නීවරණ වැඩෙන ආකාරයෙන් නරක හැසිරීම් කරනවා.
එතකොට බලන්න මේ නරක හැසිරීම දකින්න ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවියන් පවා මානසික හිංසනයන්ට ලක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒක දන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඕනෑම පූජා භූමියක් ආශ්‍රිතව බෝධින්නාංශේ නමක් තියෙනවා නම් උග්ග ශක්තිය තියෙනවා නම් රුක්කත්නක ශක්තිය තියෙනවා නම් දෙවියන් වැඩ සිටීමට කැමැති ගසක් තියෙනවා නම් ඔය සෑම ගසකම පින්වන්ත දෙවියන් වැඩ ඉන්නවා මනුස්ස ලෝකයේ ආශ්‍රිතව. එතකොට මේ සෑම දෙවි කෙනෙක්ම මානසික හිංසනයන්ට ලක් කළා වෙනවා. නමුත් අපි ඒක දන්නේ නැහැ. එනම් මේ මොහොතේ පින්වතුල්ලාතින් දෙවියන් උදෙසා වෙන්න පුළුවන් මානසික හිංසනයට අදාළ බලවත් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. එතන එකක්. ඉනොත් පස්සේ තමයි දෙවියන්ටත් කරන හිංසාවෙන් පස්සේ තමයි නෝනා අමනුෂ්‍යයන්ට කරන්නා වූ හිංසාව වැටෙන්නේ. අමනුෂ්‍ය අමනුෂ්‍යයන්ට කියන්නේ ඔය ප්‍රේතයින්, යක්ෂයින්, භූතයින්, රුක් දෙවියන්, ගුම්මාට දෙවියන් ඔය වගේ පිරිස ඉන්නවානේ. එතකොට මේගොල්ලන්ට කරන්නා වූ හිංසාවනේ තමයි ඊළඟට එන්නේ. තාම හරක් මරණේ කාවේ නැහැ. අපි මුලින්ම දකින්නේ හරක් මරනවා කියන එකනේ. මාළු මරනවා, හරක් මරනවා. තාම එතෙන්ට ඇවිල්ලා නැහැ. බලන්න කොච්චර හිංසනයක් තියනවද කියලා නේ. එතකොට දැන් දෙවියන්ට කරන්නා වූ හිංසනයත් අපිට වෙන්න පුළුවන්. ඒ දෙවියන්ට කරන්නා වූ හිංසනයට පස්සේ මොකක්ද එන්නේ? අමනුෂ්‍යයන්ට කරන්නා වූ හිංසනය.